හරි හරි පුතේ වණක්කම් ආයුබෝවන් සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඉතින් අද අලුත් දවසක් කියලා කියන්නේ අලුත් අවුරුද්ද ආරම්භ කරන අලුත් දවසක් ඉතින් අන්නේ අලුත් දවසේ අපි හරි අවබෝධයෙන් පටන් ගන්න දවස ඉඳන් හරියට වැඩ ටික කරගෙන යන එක තමයි අපේ අද පළවෙනි දවසම ටාගට් එක විය යුත්තේ ඒක සියලු දෙනාම හොඳට පළවෙනි දවසේ ඔළුවට ගන්න හේතුව තමයි මෙතන ඉන්නවා ග්‍රේඩ් 6 වලත් අපිත් එක්ක තමයි වැඩ කළා අපිත් එක්ක හොඳට ඇටෑක් එකට හුරු වෙලා අපිත් එක්ක හොඳට හොඳ මොරාල් එකකින් වැඩ කරගෙන ආපු දරුවෝ ඉන්නවා ඒ වගේම අද අලුතෙන් සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා මෙතන ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ අද සම්බන්ධ වුණා කියලා බය වෙන්න එපා ඔබ අලුත් නැහැ අලුත් ඉතින් අද දවසට විතරක් ඔබ ලබන සතියේ සිට පොඩි තුවක් උසගෙන දෙමළ පන්තියේ සම්බන්ධ වෙන දරුවෝ ඉතින් මේක ගැන කිසි දෙයක දුකක් තියාගන්න නැතුව අපි හරියට වැඩ ටික කරගෙන යමු හොඳට අහගන්න අද 2022 අපේ 7 ශ්‍රේණියේ දරුවන්ගේ දෙමළ විෂය ආරම්භක දවස තමයි අද ඉතින් පුතේ දැන් ඔයාලා දන්නවා මේ දෙමළ විෂය කියලා කියන්නේ මොකක්ද කියලා මොකක්ද මේ දෙමළ විෂය කියලා කියන්නේ මුකුත් තේරෙන්නේ නැති අන්‍යෝන් හින්‍යෝන් වගේ භාෂාවක් එහෙම නේද ආ එහෙම නේද එහෙම තමයි ගොඩක් දරුවන්ට වෙලා තියෙන්නේ ඉතින් කොඩිතුවක් උස එක 6 වසර ඉඳන් වැඩ කරගෙන ගිය දරුවන්ට නම් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ප්‍රශ්නයක් උනේ නැහැ ඉතින් ඒ අය කොහොමද වැඩ ටික කරගන්න ඕන කියලා සර්ගෙන් නිරන්තරයෙන් ප්‍රශ්න අහගෙන සර් එක කොහොමද වැඩ කරන්න ඕන කියලා දැනගෙන ඒ අය පුතේ හුරු වෙලා වැඩ ටික කරගත්තා. ඉතින් දැන් මෙතන අලුත් කොටාසයක් තව එකතු වෙලා තියෙනවා අපේ වැඩ ටිකට එකතු වෙලා තියෙනවා. ඉතින් පුතේ හොඳට මතක තියාගන්න අද අපි මේ පටන් ගන්න මේ අපේ ගමන හොඳ ආරම්භයකින් හොඳ හුස්මකින් 2022 පුරාවටම අපි අරගෙන යන්න ඕන. ඒක නිසා කොඩිතුවක් කුස එක වැඩ කරන් යන දරුවෝ විදියට මම ඔයාලට පුංචි රූල්ස් ටිකක් දෙනවා. ඒ ටික පුතේ හොඳට හුරු වෙන්න. දැන් 6 වසරේ අපේ පන්තියට සම්බන්ධ වෙච්ච අය නම් දන්නවා කොඩිතුවක් කුස එක ඔයාලා වැඩ කරන්න සම්බන්ධ වුනේ අගෝස්තු මාසේ අන්තිම සතිය වගේ ඉඳන්. ඉතින් ඒ වෙනකොට සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර්, දෙසැම්බර්. ඔන්න ඔය කියන මාස 4. ඒකිනුත් මාස 3ක් හෝ 4ක් වගේ තමයි අපි වැඩ කරේ. ඉතින් ඔය වැඩ කරපු මේ මාස ගානට අපි වැඩ ගොඩාක් කරගත්තා. ඒ වැඩ කරේ ඔයාලට gedara වැඩ දීලා, ඔයාලට gedara වැඩ අපිට චෙක් කරන්නුනෙත් නෑ සමහර වතාවල් වල. ඉතින් gedara වැඩ ටික දීලා ඊළඟට ටියුට් වැඩිය දුන්නෙත් නෑ. ඊළඟට දැන් මම එදා දෙමාපිය රැස්වීමෙත් කිව්වා අපේ දරුවන්ට 6 වසර සහ 7 වසර විෂයන් දෙකම ඒ කියන්නේ ඒ විෂය නිර්දේශයන් දෙකම කවර් කරලා දෙනවා කියලා. ඔව් ඒකත් කරනවා. බය වෙන්න එපා. ඒක කොහොමද කරන්නේ? පුතේ ඔබ දන්නවා අපි මාසයකට දවස් 4ක් හම්බ වෙනවා. ඉතින් මේ හම්බ වෙන ඒ දවස් 4 අපි 7 වසර ඉගෙන ගමු දවස් 3ක් එක දවසක් 6 වසර ඉගෙන ගමු හොඳට අහගන්න මේක හරිද නැවත කියවෙන්නේ නැහැ අද විතරයි ඉතින් දැන් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් 6 වසරේ පන්තියට යන්න ඕනේ නැහැ මම
හයවසර පන්තිය තියෙන දවසට නිකන් ගෙදර ඉන්නවා. ඒක මෙහෙමයි. මම මේ දවස මට හිතෙන දවසට තමයි මම හයවසර පන්තිය කරන්නේ හිතෙන දවසට. හේතුව තමයි ඔයාලගේ ග්‍රේඩ් 7 විෂය නිර්දේශය පුතේ ආත්ම බැරෑරු. ඒක මම අකමැත්තෙන් උනත් කියන්න ඕන. අද මම ඔයාලට පෙන්නනවා හත වසරේ පළවෙනි වාරයට දාලා පාඩම් හතරේ අච්චු පොත් ටික. ඉතින් ලේසි වෙන්නේ නැහැ. හරි? පොඩ්ඩක් ඉතින් වැඩ ටික කරගෙන යන්න ඕන. පොඩ්ඩක් සංකීර්ණ වෙනවා. ඉතින් ওই වැඩ වලට හුරු වුණොත් අපිට හොඳ ප්‍රතිඵලයක් හදා ගන්න පුළුවන් මෙහෙම මෙහෙම කරනකොට. ඒක හොඳට මතක තියාගන්න. අනිත් දේ. දැන් ඔයාලා ලියපු පරණ පොතේ පිටු සාමාන්‍යයෙන් 25ක් 30ක් විතර වෙලා තිබ්බත් ඒක කෙලින්ම අපෑරලා දාන්න. හරිද? හේතුව තමයි මට ග්‍රේඩ් 7 වලට ඔයාලා වෙනම පොතක් තැමිල් වලට අරගෙන යන්න ඕනේ. ඒක හොඳට මතක තියාගන්න. පැහැදිලිනේ. ඒ පොතේ බුද්ධාගම ලියන්න බෑ, ඉතිහාසය, විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි මුකුත් ලියන්න බෑ, දෙමළ විතරයි. හේතුව තමයි මම ඒකයි කිව්වේ. අපි කලින් කරේ මීටර් 100 දුවන එක. එතකොට ඉතින් වැඩ කරා වැඩ කරගන්න එක්කන කරගන්නවා හිමයි කිව්වේ. දැන් එහෙම නැහැ. මැරතන් එක දුවන්න ඕන හරි වේගෙන්, හරියට, හරි පිළිවෙලට. හරිද? අන්න ඒ විදියට ඒ වැඩ ටික කරගමු. දැන් දරුවෝ WhatsApp එකට message කරනවා sir CR පොද්ද නැත්නම් normal පොද්ද කියලා. තමන්ගේ පාවිච්චියට තමන් කැමති එකක් ගන්න. CR පොතක් ගත්තොත් අර ප්‍රශ්නේ වෙන්නේ පොත පොඩි වෙනවා වගේ බලනවා. ඉතින් එහෙම ඕනේ නැහනේ. පොත පොඩි වුණත් කැතයි යන්නේ. මම නම් ඒකට ආස නැහැ. පොත පොඩි වුණත් නිකන් අර ඇඳුමක් පොඩි වුණා වගේ. ඉතින් මේ හැම දෙයක්ම පිළිවෙලට යන්න ඕන. හරිද? ඉතින් මේක නිසා ගන්න පොඩි පොතක් ගන්න CR පොත් ගන්න එපා. CR පොතක් වෙන විෂයන් වලට ගන්න, තැමිල් වලට පොඩි පොතක් ගන්න. පිටු 80 වගේ පිටු 120 පොතක් ගන්නකො හොඳටම ඇති. හරිද? ඊළඟට ඒ පොඩක් ඉන පිළිවෙලට ගියගෙන යනවා. හොඳට අහගන්න. එතකොට ඒ වැඩ ටික හරියට කරගමු. පොත. එතකොට 6 වසර ටිකක් අපි යනවනේ. එතකොට 6 වසරේ ටික 6 වසරේ ටිකක් 7 වසරේ පොතේ මස්සේ ගහන්න නම් ලෑස්ති වෙන්න එපා. හරිද? එකක් කියන්න ඕනනේ. ඒ කියන්නේ 7 වසරේ ටික වෙනම රටාවට දුවන්න ඕන. 6 වසරේ ටික අපි අතරමඟ හදාගෙන එනවා. 7 වසරේ ටික අපි හරි ක්‍රමවත් විදියට කරගෙන යනවා. ඒ දෙක පටලව ගන්න බෑ. එක එක. ඊළඟට ඔයාලගේ දෙමළ පොතට සුදු පාට කවරයක් දාලා තමිල් මොලි කියලා ලියලා I learning college කොඩිතුවක් උස කියලා ලියලා ඉති කොලයක් දාලා පොත ලස්සනට පිළිවෙලකට හදාගන්න තමන්ගේ නෝට් ලියන පොත. ඔන්න සතියක කාලයක් තියෙන ඔකට හුරු වෙන්න. හේතුව තමයි මම කිව්වනේ. දැන් ඔයාලට තේරෙනවානේ CR පොත ගන්න ඉපැයි කිව්වේ ඒකයි. මම මගේ ඇඳුමක් වුණත් මම පොඩි වුණත් ඩ්‍රෙස් කරන්නේ නැහැ. ඉතින් ඒ තරමටම නීට් හැමදේ. ඔයාලත් අන්නේ නීට් එක පුරුදු වෙන පුංචි කාලේ ඉඳන්ම. ඔයාලා දැකලා ඇති ආමි ඔෆිසර්ස්ලා කොච්චර නීට්ද බලන්න ඇඳුම. ඒ වගේ තමයි පුතේ අපේ හැම දෙයක්ම වෙන්න ඕන. ඒක නිසා ඒව පිළිවෙලට අරගෙන යමු. ඒක ඊළඟට අච්චු පොත සියලු දෙනාම හෑන්ඩ් රේස් ටික අයින් කරන්නකො. ප්‍රිමෝ යෝ හෑන්ඩ් රේසස් ප්ලීස්. කියන විදිහට වැඩ කරන්න. ඔයාලගෙන් දෙයක් අහගන්න හදන්නේ මේ ඉක්මනට රිමූව් කරන්න හෑන්ඩ් රේස් ටික ඉක්මනට සියලු දෙනාම සියලු දෙනාම සියලු දෙනාම. හරි. මට දැන් කියන්න හිතට අවංක වෙලා කියන්න පුතේ ඔයාල වෙනුවෙන් මේ අහන්න කාලය වැය කළා ඔයාලගේ වටින කාලය මට කියන්න බලන්න. 7 වසරේ දෙමළ අච්චු පොත් තියන අය විතරක් හෑන්ඩ් රේස් එක දාන්න බලන්න. 7 වසරේ දෙමළ අච්චු පොත තමන්ගේ ළඟ තියන අය හෑන්ඩ් රේස් එක දාන්න බලන්න. 7 වසරේ දෙමළ අච්චු පොත තමන්ගේ ළඟ තියන අය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. පහයි. හයයි. පස් දෙනා. එතකොට අනිත් අයට දෙමළ අච්චු පොත් නෑ නේද? හරි. ඒක බය වෙන්නත් එපා. ඒකටත් විකල්පයක් දෙන්න. හරිද? 6 වස 7 වසරේ දෙමළ අච්චු පොත නැති අයට ඔයාලා බය වෙන්න එපා. මම ඔයාලට දානවා පුතේ අච්චු පොතේ පාඩමින් පාඩම සකස් කරපු PDF ටික.
ඔය හොඳට අහගන්න හරිද නැත්නම් අඩයි අයියෝ මට බෑන්ස ඉගෙන ගන්න අච්චු පොත නැහැ මම දන්නවා ළමයිගේ වැඩ හරි ඉතින් ඒක නිසා ඒකට විකල්ප තියෙනවා බය වෙන්න එපා අච්චු පොතේ PDF එකක් මම ඔයාලට ලබා දෙනවා ඒ කියන්නේ පාඩමින් පාඩම පාඩමින් පාඩම බෙදලා අච්චු පොතේ PDF එකක් මම ඔයාලට ලබා දෙනවා එතකොට ඒක ගැටලුවක් වෙන්නේ නැහැ හොඳට මතක තියාගන්න පුතේ පාඩමින් පාඩම ඔයාලට PDF එක දෙන නිසා ඔයාලා ඒ PDF එකේ print out එකක් අරගෙන මං කියන්නේ මේ අච්චු පොත දැන් ලියන පොත ගැන කිව්වා කවරදාලා ඒක මේව කරගන්න ඕන විදිය අච්චු පොතේ ගන්න print out එක ඔයාලා ලියන පොත ASCII ගොඩක් අය දාගන්නේ එහෙම කරන්න බෑ පුතේ ෆයිල් එකක් හදාගන්න මෙන්න මේ විදිහට මම ඔයාලට පෙන්නන්නම් ඒකත් හොඳට බලන්න ඒකත් මම ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ විදිහට ෆයිල් එකක් අරගෙන මේ මගේ මේ ડોකියුමන්ට් පැඩ වල තියෙන ෆයිල් එකක් ඉතින් මේ විදිහට මේ ෆයිල් එකේ මේ ධාරණ වෙනවට සෙලෝ ටේප් මේව කරලා ලස්සනට වැඩ කරනවා පිළිවෙල නීට් එක ඊළඟට මෙතන ගහන තමිල් pupils book කියලා එතකොට ඒ ටික ඔයාලට එකතු කරගන්න පුළුවන් හරි අවබෝධයෙන් අච්චු පොත් ටික වගේම සර් පාඩමින් පාඩම දෙන ටිප්ස් ටිකක් පැහැදිලිනේ අන්න ඒ විදියට ෆයිල් එකක් සහ පොත දෙමළ වලට තියෙන්න ඕන දැනට ඔහොම ෆයිල් එකක් ස්ටෑන්ඩ් බයි තියාගන්න හේතුව තමයි iLearning එකෙන් ඔයාලට විෂයන් වලට කඩලා ෆයිල් ලබා දෙන සුබ ආරංචියක් තියෙනවා ඔයාලට. ඉතින් ඒක නිසා ඒක ඔයාලට ඉදිරියේදී ලැබෙවි. එතකොට ඔයාලට ටිප්ස් ටික උනත් පිළිවෙලට හදාගන්න පුළුවන්. ඒක එකක්. ඊළඟට දැන් ඔන්න කිව්වා වැඩ ටික කරගෙන යන විදිය කිව්වා 6 වසර 7 වසර කොහොමද මැනේජ් කරගෙන යන්නේ කියලා කිව්වා. ඊළඟට වැදගත්ම දේ තමයි පන්ති හැමදාම අපි පටන් ගන්නේ 5:00 ඔයාලා දන්නවා ඔයාලගේ 6 grade 6 class එක තිබ්බේ 4 ඉඳන් 5:00 වෙනකම්. ඉතින් ඔයාලගේ නංගිල මල්ලිලාට ඒ ක්ලාස් එකේ විදියටම පැවැත්වෙනවා ඒකෙන් පස්සේ තමයි ඔයාලගේ ක්ලාස් එක තියෙන්නේ 5යි 5:00 වෙද්දී ඔයාලගේ පුතේ හොස්ට් එක ඕපන් කරනවා මෙතනින් එතකොට 5:35 වෙද්දී අපි ක්ලාස් එක පටන් ගන්නවා හොඳට මතක තියාගන්න අපිට මේ නිකන් ඉන්න කාලයක් නෑ වැඩ කරගන්න විතරයි කාලය තියෙන්නේ ලකිර මන්සිලු 0.642 ගැටලුවක්ද? ආ. අන්ති ප්‍රශ්නයක් කියලායි තනියෙන් කියනවා වගේ දැක්ක ඒක නිසා. හරි. අහන්නකෝ. වෙලාවට පන්තියට සම්බන්ධ වෙලා වැඩ ටික කරගන්න. එහෙම නැති වුණොත් ඔයාලට පාඩුව වෙන්නේ. පැහැදිලිනේ. 5:30 වෙද්දි මම ඔයාලට හොස්ට් එක ඕපන් කරනවා. 5:35 වෙද්දි අපි ක්ලාස් එක පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට ක්‍රමවත් විදිහට වැඩ ටික කරගෙන යන්න තියෙන්නේ. ඉතින් අපි වැඩ ටික ආරම්භ කරමු. එතකොට මට පොඩ්ඩක් මෙතන අයගෙන් කියන්න පොඩ්ඩක් හෑන්ඩ් රේස් ටික අයින් කරගන්නකො. අද පළවෙනි දවසනේ මට පොඩ්ඩක් ඔයාලගේ දැන් මාත් එක වැඩ කරපු අය ගැන දන්නවා. මට කියන්න අදම පන්තියට සම්බන්ධ වෙච්ච අය ඉන්නව නම් හෑන්ඩ් රේස් එකක් දාන්න. අදම පන්තියට සම්බන්ධ වෙච්ච අය අලුතෙන්ම අදම සම්බන්ධ වෙච්ච අය ඉන්නව නේද ටික? හරි. එතකොට ඒ අයට සර්ගේ අක්ෂර විඤ්ඤාණ අක්ෂර මාලාව ටිකක් ඕනද? ඕනද? දෙමළ අකුරු ටිකක් ඕනද? ඕන. එහෙම ඕන කියලා දැන් ගොඩක් අය WhatsApp එකට මගේ පිරිලා දැන් ඔයාලට පන්තිය කරනකොට දැන් මට මෙන්න නම්බර් එක මාරු කරන්න වෙලා දෙන්නේ. හරිද? ඉතින් දැන් මට මෙහෙමයි මට කියන්න බෑ ඒක කරන්නේ නෑ එහෙම කියලා එක මම කළලා දෙන්නම්. නමුත් පාඩම් ටික කරගෙන යන ගමන්. දැන් එහෙම කිව්වට පස්සේ 6 වසරේ මාත් එක්ක මුලින් ඉඳන් සම්බන්ධ වෙච්ච ළමයිගේ මූණ මේ වගේ. ඇයි? තරංගයක්නේ පන්තිය තුල තියෙන්නේ. ඉතින් පුතේ අන්නේ තරංගයට ඔයාලත් එන්න ආවොත් අපිට හොඳ ගමනක් යන්න පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න. හරි. මම අහනවා තව ප්‍රශ්නයක්.
මට කියන්න හය වසරේ පාඩම් කීයක් තිබ්බද? හය වසරේ පාඩම් කීයක් තිබ්බද කියලා දන්න අය හෑන්ඩ් රේස් එකක් දාන බලන්න. හය වසරේ පාඩම් කීයක් තිබ්බද කියලා දන්න අය හෑන්ඩ් රේස් එකක් දාන බලන්න. මම අහන්න දරුවෙක්ගෙන් කියන බලන්න කවීෂ දිනුක කියන බලන්න කවීෂ දිනුක හය වසරේ පාඩම් කීයක් තිබ්බද කවීෂ? को දැන් අච්චි පොත හොයන්න. නියමයි හැබැයි. හරි. කමන්නෑ. මම වෙන දරුවෙක්ගෙන් අහන්න. විජිනි කියන බලන්න විජිනි හය වසරේ දෙමළ පාඩම් කීයක් තිබ්බද? 15. 15යි. හොඳයි. මට මයික් එක ඕෆ් කරන්න. හරි. අපි අහමු. හරි. එතකොට දැන් හය වසරේ පාඩම් 15යි. මට කියන්න හත වසරේ පාඩම් කීයක් තියෙනවද දෙමළ අච්චු පොතේ? ඒක දන්න අය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. ඉගෙන ගන්න යන්නේ ඒක. යහමු බලන්න හෑන්ඩ් රේස් එක දාපු දරුවෙක්ගෙන් හත වසරේ පාඩම් කීයක් තියෙනවද කියලා දන්න අය බලමු අපි. අපි අක්ලගෙන් අහමුකෝ. කෝ අක්ලා. ඔබෙන් දරුවෙක්ගෙන් අහන්න. විශ්වජිත් කියන බලන්න විශ්වජිත් හතේ පාඩම් කීයක් තියෙද දෙමළ අච්චු පොතේ? දන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් නැහැ. මට කියන්න එහෙනම් කුල්මෙක් කියන බලන්න කුල්මෙක්. කියන බලන්න කුල්මෙක්. පාඩම් 12ක්. පාඩම් 12යි. නියමයි. හොඳයි. පාඩම් 12ක් තියෙනවා. එතකොට 6 වසරේදී පාඩම් 15යි. 7 වසරේ පාඩම් 12යි. ලේසියිනේ. ඔව්. ලේසි. මොකද පාඩම් 3ක් අඩු වෙලා තියෙනවා. ඒක විතරයි ලේසි එකට තියෙන්නේ. අනිත් ඔක්කොම වැඩි වෙලා තියෙන්නේ. හරිද? ඔයාලා 6 වසරේදී ව්‍යාකරණ කොටස් වැඩි ඉගෙන ගත්තේ නැහැ. ඊළඟට සාහිත්‍යමය පාඩම් ඉගෙන ගත්තේ නෑ වැඩිය. නිකන් මොනාද ඉගෙන ගත්තේ? සෙල්ල පිරාණි සුරතලාගෙන අයියෝ මයිනෙකුයි ගිරවෙකුයි අල්ලගෙන කතා කරා. හරිද? ඊළඟට හාවගේ වගේ කතා ඉගෙන ගත්ත එච්චරයි. ඔයාලගේ හත වසරේ පෙළ පොත තුල පුතේ ඉතාමත්ම බැරෑරුම් ක්‍රියාකාරකම් ගොඩ ගොඩාක් තියෙනවා. ඉතින් අපි මේ සෑම දෙයක්ම හොඳට ග්‍රහණය කරගෙන හොඳට වැඩ ටික කරගෙන යන්න ඕන. ඉතින් ඒ ටික අපි හොඳට ඔළුවට දාගමු. ඉතාමත්ම අවබෝධයෙන් පැහැදිලිනේ සියලු දෙනාටම. ඒක හොඳට තමන්ගේ ඔළුවේ තියාගෙන අපි හත වසරේ වැඩ ටික ආරම්භ කරමු. පාඩම් 15යි 6 වසරේ, හත වසරේ පාඩම් හය වසරේ පාඩම් 15යි, හතේ පාඩම් 12යි. ලේසි එකට තියෙන්නේ පාඩම් 3ක් අඩු වෙච්ච එක විතරයි. එතනින් මෙහා මොකුත් ලේසි දේවල් නැහැ. පොඩ්ඩක් තව ඇඩ්වාන්ස් වෙලා තියෙනවා එච්චරයි. නමුත් ප්‍රශ්නයක් නැහැ. හරියට වෙලාවට පන්තියට සම්බන්ධ වෙලා වැඩ ටික කරගන්න කෙනාට ගේම ගහ ගන්න පුළුවන් ලස්සන. ඒක හොඳට මතක තියාගන්න. පැහැදිලිනේ. අපි එහෙනම් පොඩ්ඩක් බලමු ගිහිල්ලා මොන වගේ දච්චු පොත කියලා. අච්චු පොත ඉතින් බලන්න දෙයක් නැහැ. කොළ වලින් තියෙන්නේ වෙන මොකුත් නැහැ. හරිද? වෙන අමුතු දේවල් නැහැ. ඉතින් අපි බලමු පොඩ්ඩක්. ඔයාලට මම පෙන්නන්නම් ඊට යන්න කලින් ලස්සන සින්දුවක් අහලිමු දෙමළ. ලස්සන දෙමළ සින්දුවක් අහලිමු. හරි. හරි. අපි ඔය බැලුවේ ඉතාමත්ම හරි. අපි ඔය බැලුවේ පුතේ ඉතාමත්ම ලස්සන දෙමළ සින්දුවක්. ඔය දෙමළ සින්දුව තුල ඔය දෙමළ සින්දුව තුල යාපනයේ තියෙන සුන්දරත්වය ඉතාමත්ම ලස්සනට පෙන්වුම් කරලා තියෙනවා. ඉතින් පුතේ ඔන්න ඔය වගේ දේවලුත් එක්ක තමයි අපි අපේ වැඩට ඉදිරියට කරගෙන යන්නේ. ඉතින් මෙහෙමයි පළවෙනි දවසේ ඉඳන් බැනුම් අහන්න එපා ඉතින්. මම කියන්නේ පටන් ගත්තේ. ඉතින් ඔය අලුතෙන් සම්බන්ධ වෙච්ච ගුරු හතර පහ දෙනෙක්. ගුරු දෙන්නෙක් තමයි ආලෝ අශෝක හරි ආලෝක හරි ඔන්න ඔය දැක්කේ මම දැක්ක මෙතන. ඉතින් ඔය වගේ ගුරුවන්ට ඉතින් පව් ඉතින්. ඉතින් අපිට අසාරත්වයක් නැහැ. ඒ ජාන වෙනස්නේ. ඉතින් එහෙම උනාට පස්සේ ඉතින් ස්ක්‍රීන් එකේ මේවා බින්න එනවා ඇයි?
ස්ක්‍රීන් එකක් දැක්ක ගමන් ජානනේ. ඉතින් ඒ වගේම තමයි. ඒක ගණන් ගන්න දේවල් නෙවෙයි. ඒ අම්මලාගේ තාත්තලාගෙන් වැරදි ආපු දේවල්. ඉතින් ඒවා හදන්න බැහැ අපිට. කවදා හරි හැදේ සමාජය. හරි. ඉතින් අනිත් දරුවෝ හොඳට අහගෙන වැරදි කරගත්තා. ඒ වැරදි ටික හරියට කරගමු. හරි. ඊළඟට දැන් අද අපි මේ පටන් ගන්න මේ වැඩ ටික හරි අවබෝධයෙන් හොඳට කරගෙන යමු. එතකොට දැන් අද මම ඔයාලට පෙන්නනවා හත වසරේ අච්චු පොත සම්බන්ධ විතාමත්ම වැදගත් දේවල් ටික. ඒ කියන්නේ පළවෙනි වාරයට අදාළ පාඩම් හතර අපි කොහොමද ඉදිරියට කතා කරගෙන යන්නේ කියලා පුංචි පාඩම් විග්‍රහ කිරීමක් අද අපි කරගමු. අපි ලබන සතියේ ඉඳන් විතාමත්ම අවබෝධයෙන් අද ප්‍රශ්නයක් කතා කරනවා මේකෙන්. හරි අවබෝධයෙන් අපි වැඩ ටික කරමු. හරි. මම කියන්නද මෙතන අර ස්ක්‍රීන් එකේ ඉරියන දුව පුතා ආලෝක 0683 හරි 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 දැන් ඔයාලත් එක්ක අපි කතා කරද්දී මම ඔයාලට කිව්වා අපිට පාඩම් 15ක් 6 වසර ඉගෙන ගත්තා අපිට 7 වසරේදී පාඩම් ඉගෙන ගන්න තියෙන්නේ පාඩම් කීයක් කියලාද පාඩම් 12ක් තියෙනවා අපිට ඉගෙන ගන්න. ඉතින් පුතේ පළවෙනි වාරයට පාඩම් 3යි දෙවෙනි වාරයට පාඩම් 3යි තුන්වෙනි වාරයට පාඩම් 3යි sorry වැරදුනා පළවෙනි වාරයට පාඩම් 4යි දෙවෙනි වාරයට පාඩම් 4යි තුන්වෙනි වාරයට පාඩම් 4යි විදියට තමයි අපිට මෙන්න මේ පාඩම් 12 කවර් කරගන්න දෙන්නේ. දැන් හොඳට පන්තිය පටන් ගත්තා. දැන් ඔන්න ඔය බොයි වගේ බූරුව දෙන්න තුන්දෙනෙක් තමයි වැඩේ කරන්නේ. දැක්කද ඉස්කෝලේ ගුණත් ගුරුවරයෙකුට ආවම ගන්නන්න දෙන්නේ නැහැ වගේ කාලකන්න. ඉතින් ඒවා ඒකයි මම කිව්වේ අම්මලා තාත්තලාගේ වැරදීන් ආපු ඥාන. ඉතින් අර දැන් වඳුරේ දැන් හොඳට හඳ පායලා ඉන්නකොට හඳ දැක්කට පස්සේ හිලව මොකද කරන්නේ? හඳ දැක්කට පස්සේ nari මොකද කරන්නේ? විවල් ඌ කියනවනේ. ඉතින් ඒ වගේ තමයි. අම්මලා තාත්තලාගෙන් ආපු වැරදි ඥාන. ඉතින් ඒව අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් මේ දෙමාපියන් ඒවා දැනගන්න ඕන. දැන් ඉතින් ලැජ්ජයි. ඒ අර කරපු ළමයි දෙන්නගේ අම්මයි තාත්තයි බැලුවහන්. ඉතින් කරන්න දෙයක් නැහැ. අනිත් ළමයි හොඳට සින්දු ඇහුවා. ඔයාලගේ දෙමාපියන් බැලුම් අහනවා ඔයාල නිසා. ඉතින් මේක ලැජ්ජයි. Tamanta ලැජ්ජයි. ඉතින් එපා එහෙම. හරිද? මෝඩකම් පෙන්නන්න එපා. පව්. ඉතින් අසරණයි. ඔයාල පව්. අපි නෙවෙයි. ඉතින් ඔයාලට වඩා පුතේ ළමයි සතියකට ළමයි 2500ක් 3000ක් අතර ප්‍රමාණයක් සර් එක වැඩ කරනවා. රාජ්‍ය සේවකයන් 150ක් 200ක් අතර ප්‍රමාණයක් වැඩ කරනවා. ඉතින් ඔයාලා කියන්නේ මේ පුංචි කිරිසප්පයෝ විතරයි. ඔන්න ඇත්තම කියනවා. හරි? ඔයාලට වඩා ලොකු අයියලක් කලත් ඇවිල්ලා වැඩ කරනවා. ඉතින් ওই වගේ බූරු පාත් දාන්න එපා. ඌට වඩා බූරු පාත් දැවොත් මොකක්ද ඉතින් අනිත් පැත්තෙන් දාන බූරු පාත් ගන්නවානේ. ඒ නිසා බැනුම් අහලා බැනුම් අහන්න එපා. හරි වැඩ කරා. හරි බලන්න. දැන් හත වසරේ පාඩම් 12ක් ඉගෙන ගන්න තියෙනවා. ඔය පාඩම් 12න් පළවෙනි වාරේ පාඩම් 4 තමයි. අද අපි පොඩි විග්‍රහ කිරීමක් විදියට කරගන්නේ. දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ දාලා තියෙනවා අන්න ඒ බලන්නේ පාඩම් පළවෙනි පාඩමේ PDF එක. පළවෙනි පාඩමේ PDF එක දාලා තියෙනවා. ඉතින් පුතේ දැන් ඔයාලට මම කිව්වා අච්චු පොත නැති අයට වරි වෙන්න එපා කියලා. මම අච්චු පොත ඔයාලට දෙනවා. ඒ කියන්නේ print out එකක් මම දාන්නම් ඒක sorry PDF එකක් දාන්න නම් ඒක print out එකක් ලබා ගන්න. එතකොට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය පාඩම තමයි අපිට ඉස්සෙල්ලම කතා කරන්න තියෙන පාඩම. හරි. දැන් ඔයාලා පොත් එහෙම අරගෙන ලෑස්ති වෙලා තියෙන්නේ. අද පොත් වලට කවර එහෙම දාගෙන ඉන්නේ ළමයි. මට පොඩ්ඩක් කියන්න එදා මම දෙමාපියරැස්වීමේදී කිව්වා අද වැඩ කිරීමට සූදානමින් ආපු අය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. අලුත් පන්ති වැඩ ටික කරගෙන ඉදිරියට යන සූදානමින් ආපු අය හෑන්ඩ් රේස් එකක් දාන්න බලන්න. ආ නියමයි. නියමයි. එහෙනම් පුතේ නෝට් ලේන පොත අරන් අද්දිනේ දාගන්න හරි අවබෝධේ. හොඳයි. ඔය උනන්දුව තියනවා නම් නියමයි මගේ පුතේ. ඔය උනන්දුව තියනවා නම් නියමයි මගේ පුතේ. හොඳට වැඩ කරමු. හරි. ලියන පොත අරගෙන අද්දිනේ දාගන්න. දැන් මට මෙතනින දරුව කටපාඩම්. ඉතින් ඒක නිසා ඒ තත්ත්වයක තමන් වේගෙන් හදාගන්න බලන්න. එහෙම නොත් තමන්ට හොඳයි. පැහැදිලිද? හරි. අද්දිනේ දාගන්න. අද දිනේ දාගෙන මුකුත් මාතෘකා ලියන්න එපා. පාඩම් මාතෘකා මුකුත් ලියන්න එපා. පැහැදිලිනේ? පාඩම් මාතෘකා මුකුත් ලියන්න යන්න එපා. හරි. දැන් හොඳට අහගන්න. අද දිනේ දාගන්න ඉක්මනට. ඉක්මන් කරන්න. කවීෂ දිනුක වැඩ කරනවද නැත්නම් නිදිද? කවීෂ වැඩද? වැඩ කරනවද නැත්නම් නිදිද? හරි. අද දිනේ දාගෙන ලියා ගන්න ප්‍රශ්නයක් මෙන්න මෙහෙම.
හොඳයි ප්‍රශ්නයක් ලියාගන්න මෙහෙම පුතේ හරි අවබෝධයෙන් අද දිනේ දාගෙන ප්‍රශ්නයක් ලියාගන්න මෙහෙම लिया गाने में हम प्रश्न या पाहत संदाहन हरियाणा बोले लिया गाने पाहत संदाहन हरियाणा बोले लिया गाने प्रश्न या पाहत संदाहन पाहत संदाहन පහත සඳහන් පදවලට ගැළපෙන පහත සඳහන් පදවලට ගැළපෙන පහත සඳහන් පදවලට ගැළපෙන පහත සඳහන් පදවලට ගැළපෙන දෙමළ වචන ලියමු දෙමළ වචන ලියමු පහත සඳහන් පදවලට ගැළපෙන දෙමළ වචන ලියමු හරි මම ඔය බලන්නේ ඔයාලා 6 වසරේ කොච්චර දැනුමකින් ඉඳියද කියලා පැහැදිලිද දැන් ඔයාලා 6 වසරේ පාඩම් 15ක් පහු කරගෙන ඇවිල්ලා තියෙන්නේ මම කියන්නේ අපිත් එක්ක වැඩ කරපු අය සහ අනිත් දරුවෝ සියල්ලක්ම පොඩුවේ මම කියන්නේ එහෙමයි නමුත් පොරි වෙන්න එපා ඉතින් හේතුව ඇයි අපිට 6ක් කතා කරන්න තියනවානේ प्रश्न दुने पहात संधान पद वलट गैलपेन दिमल वचन लियम पलविनी वचने ताता पलविनी वचने ताता තාත්තා දෙවනි වචනය පොත දෙවනි වචනය පොත දෙවනි වචනය පොත තුන්වෙනි වචනය පැන්සල තුන්වෙනි වචනය pencil හොඳයි කැමරා ඔන් කරන්න මට ඔයාලගේ මුණු ටික හරි බලන්න අලුත් දරුවන්ගේ තුන්වෙනි වචනය pencil හතරවෙනි වචනය ලියන්න ආච්චි හතරවෙනි වචනය ආච්චි හතරවෙනි වචනය ආච්චි පස්වෙනි වචනය ලියන්න මල පස්වෙනි වචනය මල හයවෙනි වචනය මැස්සා හයවෙනි වචනය මැස්සා 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 හත්වෙනි වචනය ලියන්න නැන්දා හත්වෙනි වචනය නැන්දා හත්වෙනි වචනය නැන්දා නැන්දා අටවෙනි වචනය ලියන්න පුතේ පාසල පාසල ඉන්නවා අපේ සත්සරණිලා තේෂානිලා ඉන්නවා පර්ණාය ඔක්කොම පාසල ඊළඟට ලියන්න පන්ති පන්තිය කියලා ලියන්න නවවෙනි වචනය පන්තිය අටවෙනි වචනය පාසල නවවෙනි වචනය පන්තිය
ශිහානි හිමි නානේ මේ ශිහානි නිම්සර හොඳයි මට මතකයි දරුවෝ ටික අනුදිත් ඉන්නවා හරි 10 වෙනි වචනේ ලියාගමු අන්තිමක පොඩ්ඩක් අමාරු එකක් දෙමුද නැහැ කමන්නේ 10 වෙනි වචනේ ලියා ගන්න 10 වෙනි වචනේ ලියමු අපි 10 වෙනි වචනේ ලියමු පරිප්පු මේ දවස්වල මිල වැඩි නේද පරිප්පු නැහැ නේ හරි එයාගෙන 10 වෙනි වචනය පරිප්පු දහවෙනි වචනය පරිප්පු හරි ඔන්න ඔයාලට වැඩක් දුන්නා මට ඔයාලට මම කාලයක් දෙනවා ඕම කාලයක් දැන් වෙලාව 6:16යි 6:20 වෙද්දී ඔය වචන ටික මට ලියලා හෑන්ඩ් රේස් එකක් දාන්න හිතටවංකව හේතුව තමයි මෙතන ඉන්න දරුවන්ගේ ඉක්මනට වැඩ කිරීම සහ දෙමළ ලෙවීමේ හැකියාව චෙක් කරගන්න ඕන මට හරිද දැන් කාලය ආරම්භයි විනාඩි 4ක කාලයක් දුන්නා ඔය වචන 10 ඉක්මනට ලියන්න කැමයි කොන් කරන්නකෝ සීල දෙනාම කැමයි කොන් කරලා ලියන් මේ හිතටවංකව වාල වෙනුවෙන් හරිද වාල වෙනුවෙන් හොඳයි. අපි අලුත් දරුවෝ ටිකක් ඉන්නවා. පරණ දරුවෝ ටික ඉන්නවා. හොඳයි. ලියන්න, වේගෙන් ලියන්න, වේගෙන් ලියන්න. ඔය විනාඩි 4න් ඔය වචන 10 ලියලා හෑන්ඩ් රේස් එකක් දාන්න මට. ඒ කියන්නේ වචන 10ම ලියලා ඉවරයි හෑන්ඩ් රේස් එකක් දාන්නකො. ඒ කියන්නේ මට ඔන්න අවම කාලයෙන් ඔයාලට වචන පුළුවන්ද කියලා මට බලන්න ඕනේ. ඉතාමත් ලේසි වචන ටිකක් දුන්නේ. පොත් බලලා ලියන්න එපා. හරිද? පසුව පොත් බලන්න. මට ඔයාලගේ මට්ටම තේරුම් ගන්න ඕන පුතේ. ලේලි වෙරය අද්දෙක උස්සන්න ඕනේ නැහැ. හරිද? හෑන්ඩ් රේස් එකක් දැම ඇති. හොඳයි ලාරි. හෑන්ඩ් රේස් එක දාන්න හෑන්ඩ් රේස් එක දාන්න තව විනාඩි 2යි හෑන්ඩ් රේස් එක දාන්න ලියලි ඉවර වෙලා වේගෙට වැඩ කරන්නත් ඕන වචන පුළුවන් ද දැනගන්න තමයි මම ඔය ක්‍රියාකාරකම වලට කරවන්නේ අතරයි is pahai are 37 දෙනෙකුට විතරයි ලියන්න පුළුවන් හරිද
ඉතින් ඔන්න ඕක දැන් බලන්න ඔය පුංචි වචන ටිකක් ඔය දුන්නේ ඔය පුංචි වචන ටිකක් දුන්නේ 37 දෙනෙකුට විතරයි විනාඩි 4කින් ඔය වචන ටික ලියන්න පුළුවන් හරි අනිත් අය ලියන්න ඉක්මනට අනිත් අය ඉක්මනට ලියන්න අනිත්‍ය ඉක්මනටම ලියන්නකෝ මේක ඉන්න වාර දෙන්නේ තුන් දෙනෙක් විතර පොඩ්ඩක් අයින් කරගන්න ඕනේ දෙන්න තුන් දෙනෙක් මොකනවා ඇයි හොඳටද කොහොම යනකෝ ඉස්සරහට මම ඒකත් තියෙන හොඳටම මේ නටන්න තාල ටික අගල මෙන්න හරි යා හරි දැන් ඔය වචන ටික ප්‍රශ්නයක්ද අමාරුද අමාරු නෑ නේද හරි මම පළවෙනි වචනේ එහෙම අහන්නම් පොඩ්ඩක් දරුවන්ගෙන් එතකොට ඒ අය කියන දෙයින් ඔයාලා ලියපු එක හරිනම් තමන් වටහා ගන්න නැත්නම් 6 වසරේ අච්චු පොත බලලා ඒක හදා ගන්න හේතුව තමයි මම ඔතන අච්චු පොත් ගැන කතා කරන්න යන්නේ නැත්තේ ඒකයි ඔයාලට මම දුන්නේ අර මට ඔතන වචනේ දෙමළ අකුරු ඇක් වුණත් එකයි බැරි වුණත් එකයි මට ඕන අර විනාඩි 4න් අර වචන 10ක ලියන්න පුළුවන්ද කියලා ටයිමින් එක චෙක් කරගන්න. හරි. මට කියන්න පළවෙනි වචනය අක්ලා කියන්නකෝ. මෙහෙමයි. ඒක කියද්දී සිංහලෙන් වචනෙත් කියලා දෙමළෙන් දෙමළ වචනෙත් කියන්න ඕන. පැහැදිලිනේ සියලු දෙනාටම? හරි. මට කියන පළවෙනි වචනේ අක්ලා කොහොමද දෙන්නේ? තාත්තා අප්පා හරි මට කියන්න දෙවෙනි වචනේ ආලෝක ආලෝක කියන්න දෙවෙනි වචනේ පොත පුත්තහම් හොඳයි ඊළඟට කියන්න මට හෙෂණි සර් කියන්න මන් නැන්දයි පන්තියයි පරිප්පුයි කියන ටික දන්නේ. ආ හරි 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 අපි ඊට ගහ හොයලා ලියමු. හරි. දැක්කනේ ළමයි මාර මේ කියන්නේ කවංකෝ කියනවා සර් ඒක. හේතුව මම දෙයක් බැරි වුණත් මම කියා බනින්නේ නෑ පුතේ. වැඩ කරන්නේ නැත්නම් තමයි බනින්නේ. ඉතින් ඒක නිසා බැනුවා නේද වැරදික් කළා. හරි. තෙෂණි තෙෂානි කියන බලන්න තෙෂානි මට ඊළඟ වචනේ තුන්වෙනි වචනේ pencil 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 හොඳයි පුතේ මට කියන ලරි ශ්‍රීලංග එක ලරි ආච්චි පාටි හොඳයි ආච්චි පාටි ඊළඟට කියන්න බලන්න මට විනුති කියන බලන්න විනුති මලපූ මලපූ මේසේ වචන යහුනේ නේ විනුති ඊළඟට අපි අහමු උමායා සයුරි කියන බලන්න උමායා ඊළඟ වචනය මැස්සයි මැස්සයි කීවෙනි වචනේද උමායා දැන් අපි කතා කරේ පස්වෙනි වචනේද මැස්ස හයවෙනි වචනේ හයවෙනි වචනය හොඳයි බය නැතුව කතා කරන්න මේ ඔයාලද පන්තියට හුරු කරගන්න හදන්නේ අලුත්නේ නැත්තම් වෙවුලායි පාඩමක් කරාන හරි බලන්න හත්වෙනි වචනය මට කියන්න බලන්න සෆ්යා මොහමඩ් ඔව් අපේ සෆ්යා ඉන්නවා සෆ්යා මොහොමඩ් කියන බලන්න හත්වෙනි වචනේ සෆ්යා නන්දා මාමි නන්දා මාමි හොඳයි පුතේ මට ඊළඟ වචනේ කියන බලන්න සත්සරණි පාසල පාඨශාලේ පාසල පාඨශාලේ හොඳයි ඉවරයිද? තව වචන කීයක් තියෙද? අක්ලා තව වචන කීයක් තියෙද? දෙකක් තියෙනවා. හොඳයි. අක්ලා ඥාන. චනුකි කියන බලන්න චනුකි මට ඊළඟ වචනේ නවවෙනි වචනේ චනුකි. ආ. පොඩ්ඩක් සබ්බ වෙනන් ඇහුණා මාදි මට. හරිද? හොඳයි. ප්‍රශ්නයක් නැහැ මට ඇහුණා කියනවා පරිප්පු පරුප්පු. හරි. දහවෙනි වචනේ අපි අහමු අලුත් දරුවෙක්ගෙන් හසිඳු කියන්න බලන්න හසිඳු දහවෙනි වචනේ හසිඳු
හසිඳෝ සර් 10 වෙනි එක දන්නේ ප්‍රශ්නයක් නැහැ ඒක කියන්න පුළුවන් නම් ඊට වඩා හොඳයි ඒ කියන්නේ දන්නේ නැහැ කියන වචනේ කියන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ හේතුව තමයි Tamanට කොන්දක් තියනවා කතා කරන්න ඊළඟට අපි බලමු දරුවෙක්ගෙන් අහමු අලුත් දරුවෙක්ගෙන් අලුත් දරුවෙකින් අපි අහමු අලුත් දරුවෙක් අමෝද්‍යා අමෝද්‍යා කියන බලන්න අන්තිම වචනේ අමෝද්‍යා නැද්ද ආ එහෙනම් මට කියන්නේ චමෝද් 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 කියන බලන්න චමෝද් අන්තිම වචනේ පන්තිය කොහොමද කියන්නේ දන්නේ නැහැ ප්‍රශ්නයක් නැහැ හදාගමු අපි ඔය ටික අපි අහමු එහෙනම් අපිත් එක වැඩ කර දරුවෙක්ගෙන් අහමුකෝ අලුත් දරුවෙක්ගෙන් අහන්නම්කෝ නිංසර කියන බලන්න මට පන්තියට කියන්නේ කොහොමද නිංසර පන්තිය හයි මොකද්ද දන්නේ නැස දන්නේ නැහැ එහෙනම් පළවෙනි පේපර් එකේ දාන්න ඕන පන්තිවල දෙමළෙන් කියන හැටි. දැන් ඔක්කොම දන්නේ නැහැ නේද? යහම ශෙහානි කියන බලන්න මට ඒකට ශෙහානි. සෝරි ශෙහානි කියන බලන්න. වහුප්පු අන්න හරි. වහුප්පු පන්තිය. දැක්කද? දැන් ඔක්කොම වචන පුළුවන්. වහුප්පු කියන වචන ගාව බැරි. ඕක ඉගෙන ගන්න අපි සුය අරිමුකම් තමා හඳුන්වා දීම කියන පාඩමේදී ඉතින් ඔන්න ඔය විදියට ඔයාලගේ වචන ටිකක් දීලා ඔයාලගෙන් සර් බැලුවේ ඔයාලට පුළුවන් ද කියලා පුතේ වෙන කාලයෙන් දෙමළ වචනවල යෙදෙන්න ඒක ගොඩක් අයට පුළුවන් ළමයි 37ක් ලියලා තිබ්බා හොඳයි හොඳ මට්ටමක් අපි අනිත් අයත් ඒ මට්ටමට ගමු එහෙනම් දැන් ගොඩාක් අය බලන් ඉඳියේ හත වසරේ පළවෙනි පාඩම පටන් ගන්න. අපි හත වසරේ පළවෙනි පාඩම පටන් ගමු. හරි. ඔයාලට ස්ක්‍රීන් ෂෙයා කරන්න පුතේ පළවෙනි පාඩම. ලියා ගන්න පාඩම් මාතෘකාව එනදු නම්බර්හල්. ලියා ගන්න පළවෙනි පාඩමේ මාතෘකාව එනදු නම්බර්හල්. පාඩම් මාතෘකාව ලස්සනට ලියන්න, වටේට කොටුවක් ගහන්න, නැත්නම් හයිලයිට් කරන්න, විෂයට ආදරේ වෙන්න. හොඳට වැඩ කරන්න පළවෙනි දවසේ ඉඳන් ඔය අද තියෙන ජවයේ ඉදිරියටත් අරන් යන් නැත්තම් අද මෙහෙමයි සර් කිව්වනි දෙන්නම් වැඩේ කියලා සූදානම් වෙනවා නමුත් පසුව බෑ හරිද එහෙම බෑ ඔයාලට දැන් මේ අවුරුද්දේ ඉඳන් අද පටන් ගන්න මේ වැඩේ ඉඳන් ඔයාලට කිව්වොත් මේ ක්‍රියාකාරකම් මේ වෙලාව ඇතුළත ලියල ඉවර කරන්න ලියල ඉවර වෙන්න ඕන හොඳද අන්නේ ස්පීඩ් එක පුරුදු වෙන්න මේ කවි පන්තිය මේ වෙලාවෙම ලියන්න පුතේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන ටග් ගාලා ලියන්න ඕන විනාඩි 5ක් දුනොත් විනාඩි 5 ඇතුළත අපි පසුව තේරුම සාකච්ඡා කරන ඔන්න ඔය විදියට තමයි අද ඉඳන් මේ කතා කරන වැඩ ටික දිවෙන්නේ ඔයාලා බය වෙන්න එපා PDF එක මම දාන්න ලබන සතියේ පන්ති පටන් ගන්න කලින් ඔයාලට ඒකට print out එකක් අරගෙන සූදානම් වෙන්න මම බ්‍රහස්පතින්දා රෑ දාන්නම්කො එතකොට ඔයාලට සිකුරාදා පාසල් ගිහින් එන ගමන් print out එකක් අරගෙන පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් ගැටලුවකින් තොරව පාඩම් මාතෘකාව ලියා ගන්න එනදු නම්බර්හල් ඔන්න ඔක තමයි පළවෙනි පාඩම් මාතෘකාව ලියා ගමු පළවෙනි පාඩම් මාතෘකාව එනදු නම්බර්හල් හරි අවබෝධයි එනදු නම්බර්හල් ඉතාමත්ම පහසුයි ඉතාමත්ම පහසුයි ඉතාමත්ම සරලයි කිසි කලබලයක් නැහැ හොඳට ලියා ගන්න එනදු නම්බර්හල් කියලා ලස්සනට පොතේ එනදු නම්බර්හල් කියලා ලියාගෙන මම අහනවා ප්‍රශ්නයක් මට කියන්න යහලුවට දෙමළින් කියන්නේ කොහොමද යහලුවට දෙමළින් කියන හැටි මට කියන්න බලන්න ලෝචනා ලෝචනා කියන්න බලන්න ලෝචනා යහලුවට දෙමළින් කියන්නේ කොහොමද එනක කේක්කවිල්ලේ ලෝචනා හරි ප්‍රශ්නයක් නැහැ හරි ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නයක් නැහැ
ලියාගන්න පාඩම් මාතෘකාව එනදු නම්බර්හල් තේරුම ලියාගමු මගේ යහළුවෝ තේරුම ලියාගන්න එනදු නම්බර්හල් කියලා ලිව්ව මාතෘකාව තේරුම ලියාගමු මගේ යහළුවෝ යහළුවෝ නෙවෙයි යහළුවෝ මගේ යහළුවෝ मगे जहलुओ मगे जहलुओ हाय दें होता था गान में पुत्र वो ये पार्ट में निर्माण या कल्ला तीन में दें वाला हायवासरी इंदांग हातवासर टो याद दी अलूट पांतीय के टक दिहिल अलूट यालु मिश्र बना इतनी उन्नो या अलूट यालु अन्ने क वाला कता बाहक यारन ने एक यानी महिमनी दें वाला हाना दें अलूट यालु एक खंबुना में ඔයාගේ නම් මොකද්ද කොහෙද ඉස්කෝලේ කලින් ඉස්කෝලේ කොහෙද ඔයාගේ ගම කොහෙද ඒ වගේ විස්තර අහනවානේ ඒ කියන්නේ වල්පල් අහනවානේ අන්න ඒ වගේ තමයි ඔය පාඩම නිර්මාණය කරලා තියෙන්නේ ශිව බලන්න ඔය පින්තූරේ ඉන්න තුන් දෙනා ශිවා ගීතා ජනනි කියන තුන් දෙනා පම්පියට ගිහිල්ලා ඒ තුන් දෙනා අලුත් යාළුවන් අලුත් ශ්‍රේණියේ අලුත් යාළුවන් ඉතින් පුතේ අන්නේ තුන් දෙනා අතර ඇති වෙන සංවාදයක් තමයි අපිට ඔය පාඩම විදියට කතා කරන්න දෙන්නේ මේ කොටසේ. ඉතින් හරිම පහසුයි. හොඳට අහගන්න මෙච්චරයි තියෙන්නේ. පැහැදිලිනේ හරි අවබෝධයි. දැන් එනදු නම්බර්හල් මගේ යහළුවෝ. දැන් ඔයාලට ඔන්න ඔය පාඩම යටතේ. ඔය පාඩම යටතේ මේකෙන් ඔයාලට මොනවාද දැනගන්න ඕන දේවල්. एक अन्य विभाग के तो मनाल देना प्रश्न अंक एक और तो पिन नंबर होंडा तो बालागन ने स्क्रीन के शेयर करने देवा हरे दे अंक एक पुते मेन्न में आकुरु पीली बंद देनु मोहार डटी बी मात्या वश्याई मेन्न में आकुरु टिकर आकुरो में तो आकुरु पाहक तीन नवा उन्नो या आकुरु पाह देना गनी में ඒ අකුරු පහ ලියන විදිය ඒ අකුරු පහේ වචන ඒ අකුරු පහ යෙදෙන ස්ථාන පිළිබඳ දැනුම ඔබට තිබීමත් අවශ්‍යයි පළවෙනි පාඩම පුරාවටම පුතේ අපි දුවන්නේ ඔන්න ඔය දැනුම හොයාගෙන ඒක විතරක් නෙමෙයි ඊළඟට පුතේ තමන්ගේ යහළුවෙක් ගැන මේ බලන්න ලස්සන ඡේදයක් තියෙනවා තමන්ගේ යහළුවෙක් ගැන අපි කොහොමද තවත් කෙනෙකුට හඳුන්වලා දෙන්නේ මේක මේ විදියටම වාර විභාගයේද පළවෙනි වාර විභාගයේ රචනා විදියට එනවා එනදු නන්ද නැලිරක් දාලා නන්දි කියලා මගේ යහළුවා නැත්තම් යෙහෙලිය ගැන රචනාවක් පළවෙනි වාර විභාගයට ලියන්න එනවා මේ කොටසින් ඉතින් මේ පළවෙනි පාඩම ඉතාමත්ම වැදගත් හොඳට ඔළුවට දාගමු හොඳට ග්‍රහණය කරගමු හරියට වැඩ ටික කරගත්තොත් මේ පාඩම තමයි ඉතාමත්ම පහසු පාඩම වෙන්නේ අපි කලින් වගේ ක්‍රියාකාරකම් වාඩ කරන්න gederadi කියලා මම වෙලාව දෙන්නේ නැහැ. gederadi කරන්න කියලා කියන්නේ නැහැ අපි මේ වෙලාවෙම කරනවා. හේතුව තමයි අපිට දැන් වැඩ ටික කරගෙන යන කාලය තියෙනවා. හරි අවබෝධයෙන් කවුරු පන්තියෙන් ලියුණත් ප්‍රශ්නයක් නැහැ. මම වැඩ කරන් යන ළමයි ටිකත් එක වැඩ කරනවා. ඒක හොඳට මතක තියාගන්න. වැඩ කරලා ඉවර වුණාට පස්සේ ස්ක්‍රීන් එකේ අපි මේවා හරි වැරදි චෙක් කරගෙන එහෙම තමයි ඉදිරියට වැඩ ටික කරන් යන්නේ. වේගෙන් වැඩ කරාට වැඩක් නැහැ පුතේ. මම ඔයාලට කිව්වනේ මේන් අවුරුද්දේ ඉඳන් තමයි ඔයාලා ප්‍රතිඵල හදා ගන්නවා නම් ඉතාමත්ම හොඳම කාලය. හරි. දැන් පාඩම් මාතෘකාව ලිව්වා. හරි අවබෝධයෙන් ලියා ගන්න ෂෙයර් පාඩුව ඔන්රාම් කියලා. මෙන්න මේක ටග් ගාලා ලියා ගන්න අනු මාතෘකාව විදියට ෂෙයර් පාඩු ඔන්රාම් මේ තියෙන්නේ. ෂෙයර් පාඩු ඔන්රාම් කියලා මේක ලියා ගන්න ඉක්මනට. හරි අවබෝධයි කිසි කලබලයක් නැහැ හොඳට කිසි කලබලයක් නැහැ හොඳට ලියාගන්න ඉක්මනට ෂෙඩ් පාඩු පොන්රෝ හරිද ඔන්න මම තව ලං කරලා දෙන්නේ ලියාගන්න ෂෙඩ් පාඩු පොන්රෝ ඉතාමත්ම සරලයි අපි අච්චු පොත ඔයාලා print කරගත්ත ගමන් අපි ඔය ටික සාකච්ඡා කරමු අද පළවෙනි දවස නිසා අපි මේ ටික වැඩ ටික කරගමු. හරි අවබෝධයෙන්. අයිත් නැවත මේ ටික කතා වෙන්නේ නැහැ. හරිද? අච්චු පොත ගත්තා print කරා කියලා මේ ටික අයිත් කතා වෙන්නේ නැහැ අද කතා කරන ටික. ඒකත් හොඳට මතක තියාගන්න. ෂෙඩ් පාඩු ඔන් රූ. හරි.
යාගත්තද? ලියන්නකො 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 ලියන්නකො. කලබලයක් නැහැ ලියන්න. කලබලයක් නැහැ ලියන්න. හරි. ඒක ලියාගෙන ඉවර වෙලා ඊළඟට මෙන්න මේ විදියට මේ බලන්න. මෙතන ජනනි සිවා ගීතා බලන්න ජනනි කියන ඒවට කොටුවක් මේව කරලා තියෙනවා ශිවා කියන ඒවට රවුමක් ඇතුලේ කළු ටික ටිකක් තියලා තියෙනවා ගීතා කියන තැන ත්‍රිකෝණයක් නිර්මාණය කරලා තියෙනවා අන්න ඒ විදියට දැන් ෂෙඩ් පාඩු වොන්රු කියලා ලිව්වා රූලක් ඇරලා ඒ රූලේ මෙන්න මේ විදියට ජනනි කියන ඒවා කොටුවක් අඳින්න मेरे තක් ගාලා මට පෙන්නන්න බලන්න මම බලන්නම් ඔයාලා වැඩ කරන විදිය බලමු හොඳයි නියමයි අලුත් දරුවෝ ටිකක් තරඟයට ඇවිල්ලා තියෙනවා නියමයි සතුටුයි මට ඒක ගැන අලුත් දරුවෝ ටිකක් තරඟයට ඇවිල්ලා දැන් අපේ පරණ කට්ටියට තරඟයක් තියෙනවා සියලු දෙනාම කැමරේ ඔන් කරමුද අපි පොඩ්ඩක් වැඩ කරනවා බලන්න සර්ට දිනාල් අලුතෙන්ද සම්බන්ධුනේ බය වෙන්න එපා ඔව් සර් ආ බැරඩික් කරගමු හොඳද හරි හරි නැත්නම් ළමයි හොඳ නියමයි පේශලා ඉවරද ලියලා ආ නියමයි මොකද්ද පුතේ සර් මේ ලියලා ඉවරද ඔය පාඩම් දැන් පාඩම් अरगे හොඳයි. ඉතින් වැඩ කරනවා හොඳට. කල්යාණ මොකෝ තේකක් බොන්න මාත් එන්නද වාඩි වෙන්න. අපි පොඩ්ඩක් කතා කර කර ඉඳලාම මේ දෙමළ ලිය මොනේ කල්යාණ. ආ අපි තේකක් දෙන්නත් එක තේකක් බීලා එහෙම කතා කරමු නේ පස්සේ ලියමු. මේ පුතේ. හා ලියන්න ලියන්න ලියන්න. කො ඉක්මනට හොඳයි නියමයි නියමයි මෙත්නි ලස්සනයි හොඳයි තරුෂ නියමයිනේ දැන් අපේ කොල්ලෝ ටිකක් හොඳටම ඇවිල්ලා තියෙනවා වැඩ ට්‍රැක් එකට නියමයි කලින් අර කොල්ලෝ ටික හරියට වැඩ කරේ නැහනේ නියමයි පුතාලා ටිකක් හොඳටම වැඩ කරා නියමයි හරි දැන් හොඳට අහගන්න හරි දැන් ඊළඟට දැන් ඔයාලටම තේරෙනවනේ පුතේ දැන් බලන්න මෙතන මේ සර් කිව්වා මේ 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 තියෙන විදියටම මේව මාක් කරගන්න කියලා ඊළඟට මේ ලියන්නන් වාලේ ලියාගෙන යන්න එපා හොඳට අහගන්න හරිද බලන්න පළවෙනි එක මේ බලන්න දැන් ඔන්න ඊළඟට අපි යන්නේ උරේ ආඩල් එකට සංවාදයට තමයි අපි ඊළඟට යන්න හදන්නේ පැහැදිලිද මෙන්න මෙතෙන්කක් ඔන්න සර් මාක් කරන තැන වෙනකන් හරි අවබෝධෙන් තේරුම ලියන්න ඉඩ තියලා තේරුම ලියන්න ඉඩ තියලා අපේ දරුවෝ හරියට ලියන්න ඔය ටික
බලන්න 1 2 3 4 5 ඔතන තියෙනවා වාක්‍ය පහක් අර ගීතා උංගල් සුහම් මෙප්පඩි ඒක එකක් විදියට අරන් ලියන්න ඔන්න ඔය ස කොටුකොල්ල තියෙන ටික ටග් ගාලා ලියන්න තේරුම ලියන්න තියෙනවා නිල් පාටින් ලියා ගන්න දෙමළ ටික තේරුම ලියා ගමු කළු පාටින් හොඳයි දැන් දැක්කනේ දරුවන් බයයි පොඩි තුවක් කොහොම හම්බින් අපර කරයි කියලා බුදුම්මෝ බය වෙන්න එපා ඔයාලා අමාරු දාන්නේ හරිද මේදි සතුටු යහම දරුවෝ කවංක අදහස් ප්‍රකාශ කරන එක නම් ඇත්තම සතුටු දෙයක් හොඳයි ඒක ඇත්තම හොඳයි සතුටුයි මට ඒක ගැන මේමයි හරි ලියන්න ඉක්මනට හරි අවබෝධයෙන් දැන් අච්චු පොත් තියෙන වෙලාවක නම් සර් කියන්නේ මේමයි පුතේ ක්‍රියාකාරකම් අංකයේ තියෙන සංවාදයේ වේගෙන් පහළට ලියන්න යන්න මම දෙන්නම් විනාඩි 10ක් විනාඩි 10ක් ලියන්න ඕන ස්පීඩ් එකට හුරු වුණොත් අපිට හොඳ වැඩක් කරන්න පුළුවන් ඒකයි කියන්නේ හොඳ වැඩක් කරන්න පුළුවන් වැඩෙක් විදියට දෙමලි කරගන්න පුළුවන් ඒකයි මගේ පළවෙනි අරමුණ තමයි වැඩෙක් විදියට දරුවන්ට දෙමලි ගැනීම ඔයාලේ එකකට වෙනවා දැන් සතුරු ඉන්න වැඩෙක් විදියට උගන්වලා නිසා තමයි අර ළමයි අදහස් බයයි හතෙන් පන්දි නතර කරලා යයි කියලා බය වෙන්න එපා හරිද දැන් ඔයාලා විශ්වාස කරන්න දැන් අපි 9 වසරේ දරුවෙක්ට සාමාන්‍යයෙන් මාසයක් දෙකක් උගන්වලා සාමාන්‍ය පෙළට දෙමළ තෝරගන්න කිව්වොත් තෝරගන්නේ නැහැ නමුත් සර්ගේ විශ්වාසයෙන් මේ අවුරුද්දේ ළමයි දෙමළ තෝරාගෙන දෙනවා ආයතන. ඉතින් අන්න ඒ තරම් විශ්වාසයක් තියෙනවා. ඉතින් ඔයාලා වැඩ ටික කරගන්න. හරි අවබෝධය. අග්ගාල ලියන්නකො. වේගෙන් වැඩ කරන්න වේගෙන්. වේගෙන් වැඩ කරා. ඔයාලා වැඩ කරනකොට මට ආසයි ඔහොම සතුටු වෙයි. අච්චුපොත් තියන අය බෝඩ් එක ස්ක්‍රීන් එක බලන්න ඕනේ නෑ. ඔය ගැටලුව සියල්ලටම හරියනවා. හරිද? නැත්නම් මේ මම දකිනවා සමහර අය ෆෝන් එකට එබෙනවා. සර්ට පේන්නේ මේ ඇස් දෙක විතරයි. ඇයි? දීලමනේ බලාගෙන ලියන්නේ. හරිද? ඉතින් මේ පළවෙනි සතිය විතරයි ගැටලු වෙන්නේ. මම දාන්නම් ඔයාලට මේක අච්චුපොත් දාන්න. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ එතකොට. සි කලබලයක් නැහැ. හොඳට වැඩ කරනවාද? පළවෙනි දවසේ ට්‍රැක් එකට හුරු වෙන්නකො වේගෙන් වැඩ කරා. ලබන සතියේ ඉඳන් ඔයාලා පුළුවන් නම් කැමොන් කරන්න පුළුවන් සිටුේෂන් එකක් හදාගන්න. හේතුව තමයි මම දන්නවා මෙතන ගොඩක් අය මේ කැමොන් කරන්නේ හේතුව තමයි ටී-ෂර්ට් එකක් දාගෙන නැහැ. අයියෝ ටී-ෂර්ට් එකක් දාගෙන නැද්ද පන්ති වලට? හරිද? ඉතින් ඒක නිසා මේ නෑ ඉතින් අපිත් කොහොම තමයි ඉස්සර බොරුවට බොරුවට. අපි ඉගෙන ගන්න කාලේ ඔන්ලයින් තිබ්බේ නෑනේ. අපි උගන ගන්න කාලේ ක්ලාස් වලට ගිහින් ඉගෙන ගත්තා. ඉතින් අපි ක්ලාස් එකට යද්දි කොහොමද මේ ටී-ෂර්ට් එකක් නැතුව යන්නේ? ඉතින් නෝකයි. කාලය මැව් වෙනසක අරුමේ. කියන්න හරි අවබෝධෙන්. ලකිර මන්සිලු. මයි තේන මේ නත්තල් සිටුේෂන් එකක ඉන්නේ නේ? නප්පල් සැරසිලි වටේට දාගෙන හොඳයි හොඳයි ලියන් 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 හොඳයි ඔයස කොටු කරපු දක්වා ලියල ඉවරයි හෑන්ඩ් රේස් එකක් දාන්නකො කොටු කරපු ටික දක්වා ලියලා ඉවරයි හෑන්ඩ් රේස් එකක් දාන්න එතකනොත් ලියලා ඉවර වෙලා ඉන්නව නම් කිසි ප්‍රශ්නයක් නැහැ පහළට ලියාගෙන යන්න ප්‍රශ්නයක් නැහැ හරිද අපි මුලින්ම ඔය කොටු කරපු ටිකේ තේරුම් ටික බලාගමු හොඳයි ආලෝක ආලෝක තාරික ලං කරන්න පොත අනිත් පැත්ත ආලෝක අනිත් පැත්ත ලං කරන්න පෑනෙන්ද ලියන්නේ ආලෝක පැන්සලෙන්ද පෑනෙන්ද ලියන්නේ පොඩ්ඩක් ඉන්න පුතේ පොඩ්ඩක් ඉන්නකෝ ආලෝක කතා කරන්නකෝ පොඩ්ඩක් පෑනෙන් නේද ලියන්නේ ආලෝක පැන්සලෙන් සර් ලිව්වේ පැන්සලෙන් ලියන්නේ හොඳයි
මේ දෙසැම්බර් මාසෙ ඉවර වෙනකම්ම පැන්සලෙන් ලියන්න ඕන. පැහැදිලිද? ආ සර්. දෙසැම්බර් මාසෙ ඉවර වෙනකම්ම පැන්සලෙන් ලියන්න. මට ජනවාරි මාසේ පළවෙනි සතියේ මට පොත පෙන්වන්න ඕන පොඩ්ඩක්. ඒ දවසේ ලියන ටික. හොඳට මතක් කරලා පෙන්වන්න ඕන. පැහැදිලිද? පැහැදිලි සර්. හොඳටවත් හොඳ ඒක ඒක මෙහෙමයි මට කියන්නේ දැන් ඔයා වෙනුවෙන් මට ඒක මතක තියාගන්න ඉන්න බෑනේ ජනවාරි පළවෙනිදා මතක් කරන්න කියලා හරි ජනවාරි කියන්නේ පළවෙනිදා කියලා කියන්නේ ජනවාරි පළවෙනිදා නේ පන්ති දිනන්නේ ජනවාරි මාසෙ ඉස්සෙල්ලම පන්ති දින දවසට මතක් කරලා මට ඒක කියන්න මට පොඩ්ඩක් අකුරු පෙන්වන්න හේතුව අර පොඩ්ඩක් මේ පොඩ අකුරු ටිකක් හදා ගන්න තියෙනවා පැන්සලෙන් ලියන්න පැහැදිලි නේද වැඩේ ඔව් සර් හරි නුවන් තුෂාර පුතේ මට පොඩ්ඩක් පොත පෙන්වන්න අකුරු ටික පොඩ්ඩක් බලන්න ඕන මට. සර් මට දෙමළ වල මේ අකුරු 12ක් මතකයි. අකුරු 12ක් මතකයි. හරි. අපි අනිත් ටිකක් පාඩම් කරගමු. නුවන්ට ප්‍රශ්නයක් නෑ අකුරු. හරි නුවන් ලියන්න. ලියාගෙන යන්න. ලෝචනද ලෝචනාද? ආ අපි දුවෙක් ඉන්නේ. ලෝචනා මට පොත පොඩ්ඩක් පෙන්වන්න ලෝචනා. තවලංකරන තවලංකර අකුරු ආ හොඳයි හොඳයි පුතේ හොඳයි හොඳයි මට අකුරු ටික පොඩ්ඩක් බලන්න ආ ඉමෙත් මී තව ටිකක් ලංකරන බලන්න කැම් එකට හොඳයි ආ හොඳයි අකුරු හොඳයි පේශලද පේශලාද පේශලා ආ පේශලාද පොඩ්ඩක් ලංකරන්නකො පොත හොඳයි පැන්සලෙන්ද ලියන්නේ පේශලා පැන්සලෙන්ද ලියන්නේ ඔව් සර් හරි එහෙනම් ඔයත් අර ආලෝක පුතා වගේම දෙසැම්බර් මාසෙ පුරාවටම පැන්සලෙන් ඕන දෙමළ අකුරු ටික ලියන්න පැහැදිලි නේද හා ඒක ලියද්දි මෙහෙමයි පොඩ්ඩක් හිත ලකුරු රවුම් කරන්න බලන්න මම ඔය අනිත් අයටත් කියන්නේ හරිද පේශලාට ආලෝකට විතරක් නෙමෙයි දෙමළ අකුරු අවුල් නම් පොඩ්ඩක් හිතලම පුතේ අකුරු රවුම් කරන්න පැන්සලෙන් හරිද දෙසැම්බර් මාසෙ පැන්සලෙන් ලියන්නකො හිතල දෙමළ අකුරු එහෙම නොත් දෙමළ ටික හැදෙනවා බය වෙන්න එපා අකුරු ටික හරිද පේශලා මට පොඩ්ඩක් පෙන්නන්න මට ඒක එක හොඳද හොඳ පේශලා හා සර් සර් මම මේ 6 පන්ති දී පෑනෙන් ලියන්නේ කැතවන අකුරු දැන් පැන්සලෙන් ලියන්නේ ඒක තමයි පෑනට අපි බහි පෑනට අපි යන්න ඕන දෙමළ අකුරු පැන්සලෙන් ලියලා ඒ ටික හදාගමු හරි අනිත් අය පෙන්වන්න බලන්න කෝ පෙන්වන්න බලන්න කවිදු පෙන්වන්න බලන්න අකුරු කවිදු දීපක ආ හොඳයි ප්‍රශ්නයක් නැහැ අකුරු හොඳයි අකුරු හොඳයි ගැටලුවක් නැහැ චනුකි හොඳයි අකුරු හොඳයි හොඳයි චනුකි කෝ නිලුක්ෂි කෝ මම දැක්කේ ආ විජිනි හොඳයි විජිනි ආ සිනුර පෙන්වන්න බලන්න සිනුර අකුරු ටික සිනුර මම වා හෙව්වේ ආ හොඳයි අකුරු ප්‍රශ්නයක් නැහැ නේ කතා කරමු සිනුර පොඩ්ඩක් අදද පන්තිට සම්බන්ධුනේ නෑ සර් සමහරක් ඒවට සම්බන්ධ වුණා ඒ සිග්නල් ප්‍රශ්න නිසා මේ හරියට අහගන්න බැරි වුණා ආ හා හා දැන් සිග්නල් ප්‍රශ්න හරියද දැන් හරි රවුටර් එකක් ගත්තා ආ එහෙනම් ප්‍රශ්නයක් නෑ අපි ග්‍රේඩ් 6 ටිකක් හරියටම හදාගෙන යන් දැන් නැත්තම් අපරාධයක් නේ සිග්නල් ප්‍රශ්න දෙමළ අකුරු ලියන්න පුළුවන් නේ ගැටලුවක් නෑ නේ පොඩ්ඩක් ලියන්න පුළුවන් සර් ආ පෑනෙන්ද ලියන්නේ පැන්සලෙන්ද පැන්සලෙන් සර් පැන්සලෙන් හරි ඔවත් දෙසැම්බර් මාසෙ පැන්සලෙන් ලියන්න අපි ජනවාරි මාසෙ පෑනට යන් හරි නේ හා පොඩ්ඩක් අකුරු හිතලා ලියන්න පැන්සලෙන් එතකොට හරියනවා හරි නේ ඕන වෙලාවක ගැටලුවක් තියෙනවා අහන්න බය වෙන්න එපා මම බලින්නේ නෑ අර නිකන් අර බූරු වැඩ කරන හරක්ක තමයි බලින්නේ ඉතින් එතන නම් දෙකක් තියෙනවා මේ බූරු වැඩ කරන හරක් හරිද ඉතින් මේ වගේ අය මට පෙන්වන්න බෑ ඉතින් වැඩ කරන ළමයි මම ගොඩක් ආදරේ හරි අපි බලමු සෆ්යා මොහොමඩ් ආ හොඳයි සෆ්යා කතා කරමු පොඩ්ඩක් අදද පන්තියට සම්බන්ධුනේ අවශ්‍ය ඉත කලින් ඒකට සම්බන්ධ වුණා සම්බන්ධ වුණා. දෙමළ අකුරු තුන ප්‍රශ්නයක් කියලා මම කියන්නේ.
දෙමළකෝ ලියන්න ප්‍රශ්නයක් නැහැ නේද පුළුවන් නේද පුළුවන් සර් හා එහෙනම් පිළිවෙලට වැරදි කරන් යන්න වැරදුවක් ආවොත් මොනලාවද හා සර් හරි ලකිර මන්සිලු හොඳයි හොඳයි හරි හරි පුතේ ප්‍රශ්නයක්ද කතා කරමු කියන්න ලකිර සර් ඔව් කියන්න මම 6 වසරේ සර් මේ ආයි ලර්නින් කොලෙජ් එකේ පන්ති කෝස් එකට ආවේ මාස දෙකක් විතර පහු වෙලා සර් ඒ වුණා මට ටිකක් සර් කියවන්නයි ලියන්නයි පොඩ්ඩක් විතර අමාරුයි අමාරුයි ඔව් ඒක හදාගන්න විදිහක් නැද්ද සර් ලියන්න පුළුවන්ද මට පොඩ්ඩක් අකුරු පෙන්වන්නකො අකුරු දැක්කම පස්සේ මම කියන්න ලියන්න පුළුවන්ද කියලා බලාගෙන ලියන්න පුළුවන් සර් ඒ වුණාට හිතලම ලියා ගන්න අමාරුයි අමාරු අකුරු අවුල් වගේ පොඩ්ඩක් නේ පොඩ්ඩක් අකුරු හිතර හරි නෑ නේ ටිකක් විතර අම්මේකනේ එහෙනම් පෑන පොඩ්ඩක් අපෑරලා කැන්සල්ෙන් ලියන්න දෙසැම්බර් මාසේ හා සර් පැහැදිලිද කියවන්න හරි කියවන එකට මම දෙන්නම් විකල්පයක් පසුව මුලින් අකුරු ටික හදාගන්න හා සර් පැහැදිලිනේ හරි එහෙම මොකක් හරි ගැටලු තියනයි ඉන්නවනම් අද අපි ඒ ගැටලුව විසඳගමු දැන් ඔබ ලියා ගන්නකො මම අච්චු පොත ලබන සතිය ඔයාලට දෙනවා ලබන සතිය අච්චුමත ඔයාලට PDF එකක් විදියට දැවට පස්සේ හොඳරහ ගන්න අපි පොඩ්ඩක් කතා කරමු දැන් හොඳයිනේ අදහස් ටික බලා ගන්න එකින් දරුවන්ගේ මෙන්න මේ ක්‍රියාකාරකම් අංක 1 මෙන්න මෙතෙන්ට ක්ලියර් වෙනවා හොඳට බලා ගන්න මම වෙලාව දෙන්නේ නැහැ ලබන සතිය ලියන්න මෙන්න මෙතෙන්ට කරන්න ඕන මෙන්න මෙතෙන්ට තුන්වෙනි පිටුව දක්වා ලියන්න ඕන මේක උරේ ආඩල් එකේ තේරුම ලියන්න ඉඳ තියලා ලියන්න ඕන සොල්ලරි මුහම් ටික මේ විදියට කියව 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 ලියන්න ඔය වැඩ ටික තමයි මම ලබන සතියේ වෙද්දී ඔයාලට දෙන ගෙදර වැඩ ටික. හරිද? දැන් අපි දරුවොත් එක කතා කරමු. දැන් දාලා තියෙන හැසියලු දෙනාම hand raise mark ටික අයින් කරන්න. තියෙන්නේ විනාඩි 7යි තියෙන්නේ. හරිද? hand raise mark ටික අයින් කළා. හේතුව දැන් අර දැක්කනේ දරුවන්ගේ තියෙන අඩුපාඩු. ඉතින් ඕවල් පළවෙනි දවසේ හදාගෙන පාවෝ එතන කතා කරාට පස්සේ try ඉතින්. එහෙම තමයි ඉතින් අඩුපාඩු ටික හදාගමු. හරි. හරිනේ අනිවාර්යෙන් ලියාගෙන එන්න හරි දැන් අපි පොඩ්ඩක් කතා කරමු ගැටලු තියන අය හෑන්ඩ් රේස් එකක් දාන ගැටලු තියන අය හෑන්ඩ් රේස් එකක් දාන මම chance එක දෙන්නම් ඔන්න දැන් සර් හදන්නේ කොරෝනා වලට දැන් සයින් අප් බේඩ් දුන්නා වගේම දෙමළ වලට ගැලපෙන එන්නත් තමයි දැන් දෙන්න හදන්නේ හරිද ඉතින් මේක නිසා ගැටලු තියන නම් ඉක්මනට කියන්න විශ්වජිත් මොකෝ ප්‍රශ්නේ කියන්න විශ්වජිත් කතා කරමු අපි ගැටලුවක්ද ඉක්මනට නෑ සර් හා ගැටලුවක් නෑ අක්ලා ප්‍රශ්නයක්ද හා කියන්න අක්ලා මොකද ප්‍රශ්නේ දැන් අර එක වගේ අකුරු තියෙන්නේ අර රයන්න වගේ ඒ අකුරු දැන් ඒ කියන්නේ වචනයක් කියවම මොන රයන්න එනවද කියලා හිතාගන්න බෑ බෑ තමයි සර් ඒකට ඒ වචනේ මොකක් ඒ පෙන්ට එන්න ඕන මොකක්ද කියලා හිතාගන්න බැරි හේතුව තමයි ඔබට වචන පිළිබඳ අවබෝධය අඩුයි. හරිද මම කියු එක? හරිනේ? වචන පිළිබඳ අවබෝධය අඩුයි. වචන පිළිබඳ අවබෝධය අඩු වෙනකොට ඉතින් එතනට එන්න ඕන අකුර මොකක්ද කියලා අපේ මනසට එන්නේ නැහැ. අපි මොකද්ද ඒකට කරන්න ඕන? පාඩම කියවද්දී පැන්සල කාලා හරියන්නේ නැහැ. පෑන කාලා හරියන්නේ නැහැ. හොඳට පැන්සලේ තුඩ පාඩමේ වචනේ 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 පාසා තියාගෙන යන්න ඕන. පැහැදිලිද අක්ලා? හරි ඒක හදාගන්න එතකොට ඉබේම හැදේවි පැහැදිලි ඉනේ වැඩේ හරි ඊළඟට කාටද ප්‍රශ්නේ තියෙන්නේ තේජා නිදුවර ගැටලුවක්ද ගැටලුවක්ද ඉක්මනට ඔව් සර් කියන්න සර් සර් තේජාන්ගේ අම්මා කතා කරන්නේ සර් මේ අකුරු ටික නැවත ටිකක් කරවන්න බැරි වෙයිද සර් අකුරු ටික දැන් ගොඩක් මේ ඉල්ලලා තියනවා දැන් මෙහෙමයි බලමු මම ඒක පොඩ්ඩක් ආයතනෙත් එක්ක කතා කරලා මෙහෙම කරලා කියන්නම් හේතුව තමයි මේ දැන් අර මුල්ම පාඩම් අයිට් කරන්න ආවොත් මෙතන අර ගොඩක් අලුතෙන් සම්බන්ධ වෙච්ච අය ප්‍රමාණය අඩු වෙන්නේ ඉතින් ඒක පොඩ්ඩක් ගැටලුවක් වෙනවා එහෙම නැතු වුණොත් මම ආයතනෙට කියලා මම වෙලාවක් ඉල්ලගෙන වෙනම එක්ස්ට්‍රා ක්ලාස් එකක් හරි නැත්නම් අපේ වෙබ්සයිට් එකට හරි අප්ලෝඩ් කරා පැහැදිලිනේ හා සර් හා සර් හා සර් තව ගැටලු තියද ළමයි හවුද විනුති කියන විනුති
සර් මේ අකුරු හොඳයිද පොඩි වැඩිද සර් මට පොඩි වැඩි වගේ පින්න පොඩකින් පොඩි 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 කැමෙන්ද පොඩක් ඉන්නකො ආ විනුති පෙන්නන්න නෑ ප්‍රශ්නයක් නෑ විනුති ඔය තරම් ප්‍රශ්නයක් නෑ තා පොඩ්ඩක් ලොකු කරලා ලියන්න තා පොඩ්ඩක් පැහැදිලිද හා ඔව් සර් කුල්මෙත් ප්‍රශ්නයක්ද කියන ඉක්මනට මේ මේ මගේ අකුරු හොඳයිද ආ අකුරු හොඳයි පොඩ්ඩක් තව ටිකක් අපි ලස්සනට ලියමු පොඩක් අවුල් වගේ නේ හා සර් අකුරු ටිකක් හදලා ලියන්න හොඳයි දිනාල් ප්‍රශ්නයක්ද ඉක්මනට කියන්න ඔව් සර් සර් මේ අකුරු හොඳයිද කියලා බලන්න පුළුවන්ද ඉක්මනට කියන්න ඉක්මනට 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 ආ අකුරු හොඳයි ප්‍රශ්නයක් නැහැ තව පොඩ්ඩක් ලොකු කරලා ලියන්න හරි සර් සර් මේ එතකොට මේ පෙළ පොතර අමතරව තව ටියුට් එවනවද පෙළ පොතර අමතරව ටියුට් එනවා පාඩම් පාඩම ටියුට් දෙනවා ප්‍රශ්න ටියුට් ඒවම සාකච්ඡා කරාම හරි හරිනේ සිරුර ඉක්මනට කියන්න प्रश्न मैं विकल्प මම එක්ස්ට්‍රා ක්ලාස් එකක් හරි නැත්නම් වෙබ්සයිට් එකක් හරි අප්ලෝඩ් කරන්න මම ඒක උඩරිම ට්‍රයි එක දෙන්නම් එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාගන්න බැරි පරිදි මම එකේ ඉඳන් රාජ්‍ය සේවක දක්වා පන්ති කරනවා. ඉතින් ඒක නිසා එකක් එහාට මෙහාට වුණොත් ටයිම් ටේබල් එක ඔක්කොම ඉවරයි. ඉතින් ඒක නිසා මේ උඩරිම ට්‍රයි එක දෙන්නම් වැඩේ කරලා දෙන්න. ගනුෂ් ප්‍රශ්නයක්ද? ගනුෂ් ප්‍රශ්නයක්ද? හරි. ගනුෂ් ප්‍රශ්නයක්ද? ඔව් සර් මගේ අකුරු හොඳයිද කියන්න. ඉක්මනට පේන්න. තව ලං කරන් පේන්නේ මට. ලං කරන් ලං කරන් ලං කරන්. අකුරු හොඳයි. තව ටිකක් අර වයන්න, කයන්න, මයන්න ලියද්දි රවුල් කරලා ලියන්න. පැහැදිලිද වැඩේ? ඕ සර්. හරි. Thank you. හරි. ශේහානි මොකද ප්‍රශ්නයක් අද දෙකම උස්සනවා. කියන්න ශේහානි. සර්. ඔව්. දෙමළෙන් හමු වෙන කියන එකට මොකද්ද කියන්නේ? හමු වෙන හමු වෙමු කියන්නේ සම්දිප්පෝම් හමු වෙමු සම්දිප්පෝම් සර් නොනැවතී කියන එකට මොකද්ද කියන්නේ මොකද්ද 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 මට පැහැදිලිව ඇහෙන්නේ නැහැ පුතේ නොනැවතී කියන එකට සර් ඇහෙන්නේ නැහැ නොනැවතී කැඩි කැඩි ඇහෙන්නේ හරි මේ අහන්න මට WhatsApp message එකක් දාන්නකෝ නැත්තම් මේ මෙතන අහන්න දෙන්නේ නැහනේ මත් අග්ගල WhatsApp message එකක් දාලා තියෙනවා මම දෙන්න ඔයාලට දාලා දෙන්නම් සර් මගේ අකුරු හොඳයිද බලන්න ඉක්මනට වෙන්න ඉක්මනට මට පේන්නෙත් නැහැ කැඩි කැඩි ඇහෙන්නේ සියලුම දේශහානි මට ෆොටෝ එකක් ගහලා එවන්නකෝ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අකුරු වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක එවන්න ඊළඟ මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් එවන්නකෝ පේශලා ඉක්මනට අහන්න ප්‍රශ්නයක්ද සර් මේ මට කියවන්න අමාරුයි ඔය දෙමළ කියවති ඒ දෙමළ කියවද්දි මට ලියන්නම දන්නේ හරි මුලින් අකුරු ටික හදාගමු දෙසැම්බර් මාසේ අපි කියවීම හදාගමු පසුව පැහැදිලිද සීල දෙනාටම අකුරු ටික දෙසැම්බර් මාසේ හදාගන්න බලන්න මම පොදුවේ කියන්නම් හේතුව දැන් අපි අනිත් හොස්ට් එක දෙන්න ඕන අනිත් ටීචර් ඊළඟ ක්ලාස් එකට පොදුවේ කියන්නම් අකුරු ප්‍රශ්නයක් තියෙනවා නම් දරුවන්ට පුතේ මම කියන්නේ හිතලා දෙමළ අකුරු ලියන්න දෙසැම්බර් මාසේ හිතන්න දැන් අපි නිකන් ලියන්නම් වාලේ නැතුව වයන්න නම් රවුම් කරලා ලියන්න. හරිද? අන්න ඒ විදිහට. දැන් රවුම් නැත්තම් මකන්න. ඉරේස් කරලා ලියන්න රවුම් කරලා. දෙසැම්බර් මාසේ අන්න ඒක හදා ගන්න. අපි කියවීම හදාගමු පසු. ඒක බය වෙන්න එපා. දැන් මුලින් ඉඳන් නැති අයට මම ඒක පොඩ්ඩක් ආයතනට මම ඒක කියලා අඩුම ගානේ වීඩියෝ එකක් හරි කරන්ද මේව කරලා දෙන්නම් ඔයාලට. ඒ ටික හදලා දෙන්නම්. තව වෙනත් සම්බන්ධ දෙයක් දෙමාපියන්ට දැනගන්න තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්නකො. වාශිනී හොඳයි ප්‍රශ්නයක් නැහැ අකුරු. ලෝචනා ප්‍රශ්නයක්ද පුතේ නෑ නේද නෑ නේ හරි එහෙනම් අද අපි පන්තිය නතර කරමු ඔයාලට මම PDF එක දානවා පාඩමේ අපි හරියට වැඩ ටික කරගෙන යන් ගැටුවක් තියෙනවා ඕන වෙලා ගන්නද දැක්කනේ ඔයාලට අදාළ දේ කිව්වා අදාළ විදියට දේ
අක්ලාරා දැන් අක්ලාට ආපු ගැටලු අනිත් අයට පෙන්න ඕන ඒක අපි පසුව හදාගමු හරි එහෙනම් අද අපි පන්තිය නතර කරමු වණක්කම් ආයුබෝවන් මුල්මණිකල තුනේ පෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න අපි එහෙනම් ලබන සතියේ හමු වෙමු